දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පති දුරේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවේ ඊයේ දිනේදී. ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන කාල සීමාව තුළ පොලිස්පති තනතුර සඳහා නීතියට අනුකූලව සුදුසු අයකු නම් කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට ඊයේ නියම කළා. මෙවන් පසුබිමක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් ඊයේ පස්වරුවේ කැඳවා තිබුණා. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවේ නීතිමය කරුණු සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් කර ඉදිරි දින දෙක තුළදී ඇමති මණ්ඩලයේ ප්‍රතිචාරය ප්‍රකාශයට පත් කිරීමට එහිදී තීරණය කළ බවටයි ඊයේ දිනේ තොරතුරු වාර්තා වුණේ. පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන එම කැබිනට් මණ්ඩල රැස්වීමේදී අදහස් හුවමාරු වූ අතර එම තීන්දුවේ නීති ගැටළු රැසක් පවතින බවද කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ වී තිබුණා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. එම තත්ත්වය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පවතින නීතිමය ගැටළු ගැන අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිචාරය දැක්වීම ගැඹුරු ලෙස කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව ඉදිරි දින දෙක තුළදී ප්‍රකාශයට පත් කරන බවයි ඊයේ දිනේදී අමාත්‍ය මණ්ඩලය ඒකමතිකව තීරණය කළේ. කැබිනට් මණ්ඩලයේ මෙම ස්ථාවරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩලයේ විසින් කුමන තීරණයක් ගත්තද නඩුවේ අවසන් තීරණය ප්‍රකාශයට පත් කරන තුරු දේශබන්ධු තෙන්නකෝන් පොලිස් පතිවරයා ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නියෝගය දැන් ක්‍රියාත්මක වන අතර කැබිනට් තීරණවලින් අධිකරණ නියෝග අවලංගු කරන්නට බැරි බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් අවධාරණය කර සිටිනවා. ඕනෑම පාර්ශවයක් විසින් අධිකරණ නියෝගය නොතකා හැරීමට ගන්නා ඕනෑම උත්සාහයක් අධිකරණයට අපහාස කිරීමක් බවද එම ෆේස්බුක් සටහනේ සඳහන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.